අද සිංහල පාඩමක් කරන්නේ හෙට අපි පේපර් දෙක කරනවා. හෙට හෝ අනිද්දා මම එකට වෙලාවක් දාන්න. ඔයාලා ඉස්සෙල්ලා පේපර් දෙක ගන්නකෝ. හොඳද? ඊට පස්සේ අපි ඒක කරමු. එහෙනම් දැන් සිංහල පාඩම් වල අන්තිම කොටස් ටික තමයි ඔයාලට උගන්වන්නේ. නේද? ඒක තව තව මතක් වෙන එක කොහොමත් හොඳයි. හැබැයි මේ ඔයාලා දන්න දේවල් පොඩි මතක් කිරීමක් විතරයි මම කරන්නේ. හොඳද? මේ ඔයාලා හොඳට දන්න දේවල්. හරි. එහෙනම් අපි පාඩමට යමු. දැන් ඔයාලා අතීත කාලයක් දන්නවනේ. නේද? අතීත කාලේ වාක්‍ය ලියන්නත් හොඳට පුළුවන්. අපි බලමු අතීත කාලේම තමයි. හැබැයි ඔ මේ ඡේද දෙක කියවන්නකෝ. රයිට් මේක කියවමු අපි. මේ ඡේදය කියවන්න පුතේ. පබෝදි නුහා සහ මනුති යහපත් දරුවෝ තිදෙනෙකි. අන් අයට උදව් කිරීමට ඔවුහු ඉතාම කැමති. ඔවුහු සෑම දෙනෙකුටම නිතර උදව් කළහ. එනිසාම ඔවුහු සතුටින්ද සිටියහ. දැන් මේක කියවනකොට ඔයාලට තේරෙනවා නේද? මෙතන තියෙන්නේ බහුවචන නාම පද නේද? උක්ත පදයක් තියෙන බහුවචන උක්ත පද. පබෝදි නොහා සහ මනුති. තුන් දෙනෙක් ඉන්නවනේ. ඉතින් බහුවචන උක්ත පද සමග යෙදෙන ඒ වචන විශේෂයෙන් පෙන්වීමට අපි යොදන වචනයක් තමයි ඒ වෙනුවට ඕහු කියන වචන. තේරුණාද? ඔව්හු. මේ මෙතනක් බලන්න ඔව්හු. මේ දින පබෝදි නුහා සහ මනුති පාසල නිම වී පාරේ ගමන් කරමින් සිටියේ. පාර මාරවීම නොහැකිව සිටි අච්චි අම්මා කෙනෙකු දුටුවෝය. ඔව්හු එකතුයි. ආලකත් ඔව්හු එකතුයි. දැන් මෙතන ඔව්හු කියලා කියන්නේ කාටද? පබෝදි නුහා සහ මනුති. ඒ තුන් දෙනාට තමයි ඔව්හු කියන වචනය යොදාගත්තේ. ඒ නිතරම ඉතින් අර පබෝදිනු හා මනුති කියලා කියන්න බැරි නිසා ලියන්නත් බෑනේ. විගත් වැඩිනේ. ඒ නිසා තමයි ඔව්හු කියන වචනේ යොදාගත්තේ. ස්ත්‍රී ලිංග නම් ඇය කියලා වචනේ යොදාගත්තරේ නේද? ඈ. පුරුෂ ලිංග නම් ඔහු කියන වචනේ යොදාගත්ත ඔයාලට මතකද? මෙතනදී ස්ත්‍රී ලිංග වුණාට හැබැයි මෙතන බොහෝ දෙනෙක් ඉන්නුනේ බහුවචනයි. එහෙනම් ඔව්හු කියන වචනේ වෙනුවට යොදාගෙන තියෙන්නේ. ක්‍රියාපදයේ කොහොමද තියෙන්නේ? ක්‍රියාපදයේ බලන්න කොහොමද තියෙන්නේ කියලා. හයන්නේ. හයන්නේ ඉවර හ නේ? සිටියහ කලහ නේද? සතුටු වූහ නේද? මෙතනක් තියෙනවා. සිටියහ අහ වලින් අවසන්. හැබැයි ඉතින් අපිට කැමති නම් ඔය හ කියන්නේ අතීත කාලයේ නේද? බහුවචන පද අවසන් කිරීමට එක ක්‍රමයක් විතරයි. තා ක්‍රමයක් තියෙනවා. සිටියහ ඔ සිටියෝය නේද? කලෝය සතුටු වූෝය උදව් කළෝය. එහෙම කියන්න පුළුවන්. තේරුණාද? එහෙම කියන්නත් පුළුවන්. රයිට්. යට බලන්න ඊළඟ වාක්‍ය මේ ඊළඟ ඡේදය බලන්න ඔයාලා. ඊළඟ ඡේද සුක්තක් බලමු. රයිට්. ඊළඟ ඡේදයේ තියෙන්නේ අපුරුෂ ලිංගයි. හොඳට කියවන්න ඔයාලා මේ මනසින් කියවන්න ඕක හොඳේ. මම කියනකොට රයිට්. පුරුෂ ලිංගය නේ පුතේ. දින කිරිදෙන් සතෙන් සහ අහද් යහළුවෙක්ගේ නිවසට ගියහ. ඔව්හු. එතනත් ඔව්හු කියන වචනේ යොදා ගන්න පුළුවන්.
ඔහු නිවසට ඇතුළු වී අසුන් ගත්ත ඔහු යහළුවා සමග යහපත් දේවල් පිළිබඳව කතා කළහ. ඔහු ඉගෙනීමේ අගය පිළිබඳව සාකච්ඡා කළහ. කීතන් සහ ශතේන් තමන්ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව පැවසුව. ඒ අසා සිටි අසත් සහ යාළුවාද තමන්ගේ වැඩිහිටියන් වන තමන් වැඩිහිටියන් වනතෙක් නොසිට කුඩා කල සිටම යහපත් දේවල් කළ යුතු බවට අදහස් දැක්වූහ. නේද? එහෙනම් දැන් ඔයාලට තේරෙනවා ස්ත්‍රීලිංග බහුවචන පදවලට පද උනත් නේද පුරුෂලිංග බහුවචන පද උනත් ඒ හැම ඒ වර්ග දෙකටම ඔහු කියන වචනය යොදා ගන්න පුළුවන්. ඒ තර විදිහට බෑ. ක්‍රියාපදයේ අවසන් වෙන්නේ කළහ, ගත්හ, නේ, පැවසූහ, දැක්කූහ, ඕනම් කියහ, කළෝය එහෙමත් පුළුවන්. නේද? ඒ විදිහට පුළුවන් ගියහ දැක්කද? ආ එහෙනම් මේ දෙක සමාන නිසා අපට ලේසි. පුළුවන් කිසි ගැටලුවක් නැහැ. බහුවචන නාම පද සඳහා ඔහු කියන වචනය යොදා ගන්න. නේද? ක්‍රියාපදයේ එක්කවත් මෙතන තියෙන මේ ක්‍රියාපදයේ බලන්නකො. මෙතන තියෙන ලෝය, කළෝය දැක්කද? ලැබුවෝය, දුල්හ අර ඒ දෙවිදියටම තියෙන දක්ෂ ඌහ නේ? තරම දෙකටම තියෙන. ඔව් නේද? ඌහ මාතෘකාව ලියන්න ඔයාලා මාතෘකාව අද දිනේ දාලා ඔහු යෙදුණු අතීත කාල වාක්‍ය ඔහු යෙදුණු අතීත කාල වාක්‍ය ඔකලියා ගන්නද සර්? ඔව් ලියා ගන්න. Thank you.
මෙතන තියෙනවා අර අපි කතා කළා වගේ නේද තුන් දෙනෙක් ඉන්නවා ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග දෙකොල්ලොම නේද කලහ කියලා ක්‍රියාපදේ තියන්නත් පුළුවන් කලෝය එහෙමත් පුළුවන් නේද ඔව් මේ තුන් දෙනා වෙනුවට යොදා ගන්නා වචනයක් තමයි ඕකු කියන වචනේ ඔව් මේ විතරක් තියෙන්නේ ඔව් සර් පාට පැන්සලින් නෝක කොටු කරගන්නද ඔව් පාට පැන්සලින් කොටු කරගන්න ඒක තේරුණා නේද? ලියන අතරේ කොටු කරන අතරේ මම වර්තමාන කාල වාක්‍ය කීපයක් අහන්න ඔයාලගෙන් මම අහන්නේ වර්තමාන කාලයෙන් ඔයාලා අතීත කාලයෙන් හරවන්න හොඳේ ඔව්හු පුවත්පත් බලති ඔව්හු පුවත්පත් බැලුවෝ ඔව්හු පුවත්පත් බැලුවෝ නැත්නම් බැලූහ right ඔව්හු වගකීම් දරති ඔහු වැඩකීම් දරුවෝය. ඔහු සමගියෙන් ජීවත් වෙති. ඔහු සමගියෙන් ජීවත් වූහ. හොඳයි. ඔහු තම කරති. ඔහු තම අදහස් පළ කරති. ඔහු තම අදහස් පළ කළහ. ඔව් තම අදහස් පළ කළහ. ඔහු සතුටින් සිටිති. ඔහු සතුටින් සිටිති. ඔහු සතුටින් සිටියෝය. ඔහු සතුටින් සිටියෝය. right ඒ මම කිව්වේ වර්තමාන කාල ක්‍රියාපදය නේද? මේ වර්තමාන කාල වාක්‍ය ඔහු සතුටින් සිටියෝය. ඔව් අතීත කාලයට හැරෙව්වේ නේද? ඔයාල තමයි අතීත කාලයට හැරෙව්වේ. හොඳයි එහෙනම් ඔතන අපට මේ වර්තමාන කාල අතීත කාල වලට නේද පොඩි ක්‍රියාකාරකමක් තියනවාද කරන්න මම ඒක පෙන්වන්නම් ඔයාලට මෙන්න මේ වගේ ක්‍රියාකාරකමක් තියෙනවා ඔයාලට පුතේ මෙන්න මේ වගුව තමයි අඳින්න ඕන මේ වගේ වගුවක් ඇඳ ගන්න තියෙන්නේ දැන් අඳින්න එපා හොඳද මම දාන්න පන්තියෙන් පස්සේ දැන් අඳින්න යන්න එපා එතකොට මෙන්න මේ වාක්‍ය ටික ලැබෙනවා මේ තියෙන වාක්‍ය ටික ගොඩාක් තියෙනවා මෙන්න මේ වාක්‍ය මෙතනින් ඔයාලා තෝරන්න ඕන
මේ අතීත කාල වාක්‍ය වෙනම තෝරන්න වර්තමාන කාල වාක්‍ය වෙනම තෝරන්න ඕන අර වගුවේ පුරවන්න තියෙන හැබැයි මේවා ලියන්න ඕනේ නෑ මේ කෙලිම වගුවෙම ලියන්න හොඳේ මේක දිහා බලාගෙන වගුවේ ලියමු හොඳයි මට නිකන් කියන්න බලන්න මෙතන වර්තමාන කාලය මොනවද තියෙන්නේ කියලා ඔහු අනාගතයේ පිළිබඳ අදහස් දක්වති. ඔහු ගී ගයති. ඔහු පේලියට ගමනේ යෙති. ඔහු වැවි උරේ සිටිති. ඒ ටික තමයි වර්තමාන කාලයේ මොකද කරති එවෙලිනේ කරන්නේ නේද කරනවා කරති කලහ කලහ කිව්වොත් එහෙම කරලා ඉවරයි. එතකොට අතීත කාලේ. අතීත කාලේ. එතකොට අතීත කාලේ. හොඳයි. මේ ටික බලන්න. එහෙනම් දැන් වගුවන් දින්න එපා. හොඳද? ආරයි මේ ටික. ඔව්හු. ඒක කොහොමද මේ ලේසි එකම જાතියේ විදියට තමයි දාලා තියෙන්නේ. right එහෙනම් මෙහෙම කරන්න මම මේක ටිකක් කවලම් කරලා දෙන්නම් ඔයාලට හොඳේ මේවා මම කවලම් කරලා දෙන්නම් දැන් ඔය එක ළඟ තිබුණාට මම මේක ඔයාලට ක්‍රියාකාරකම් කරන්නක කරන්න මේ කවලම් කරලා දෙන්නම් හොඳද එතකොට ඔයාලා මේ ටික හදා ගන්න හොඳේ මේ විදිහේ වගුවක් අඳින්න ඉඳ තියා ගන්න සාමාන්‍ය පිටුවක් විතර යාළු හොඳේ මේ වැඩේට දෙපැත්ත ලියන්න තියෙන්නේ right මේ පිටුව ඉඳ තියාන අදම කරන්න පුළුවන් හරි එහෙනම් අපි ඊළඟ කොටසට ගමන් කරමු. මේක බොහොම ලේසි එකක්. මේක ගොඩක්ම ලේසි. ඉතින් අපි බලමු මේ ඔයාලට පුළුවන්ද කියලා. හොඳද? මම යෙදුණු වර්තමාන කාල සහ අතීත කාල වාක්‍ය. මම right මම කියන වර්තමාන කාල වාක්‍ය ටික මම කියනවා. ඔයාලා කියන්න අතීත කාලේ වරි ඉස්සෙල්ලා වගේම. හොඳේ? මම දිනපතා ප්‍රවෘත්ති අසමි. මම කිව්වොත් මියන්නන්නේ අවසන් කරන්න ඕනේ මියන්නේ. ඔව් එහෙනම් අසමි ඇසුවෙමි නේද? අසමි මම දිනපතා ප්‍රවෘත්ති ඇසුවෙමි. හරිනේ? මම පාසල් යමි. මම පාසල් ගියෙමි. මම ළමා පොත් කියවමි. මම ළමා පොත් කියවමි. හොඳයි. මම ගීත රස විඳිමි. මම ගීත රස විඳිමි. මම සතුටින් සිටිමි. මම පරිසරයට ආදරය කරමි. මම පරිසරයට ආදරය කළෙමි. මම පරිසරයට ආදරය කළෙමි. right මේක නම් හරි ලේසි. අපි බලමු නේද අපි හිතමු වාක්‍යවල right මම වර්තමාන කාලයක කියනවා ඔයාලා අතීත කාලයක කියන්න. අපි දියුණුව කරා පිය නගමු. අපි දියුණුව කරා පිය නගමු.
නැගුවෙමු නේද විහුණුව කරා පිය නැගුවෙමු අපේ උද්‍යෝගයෙන් වැඩ කරමු අපේ උද්‍යෝගයෙන් වැඩ කරමු අම අපි වැඩ කරමු නේද අපි සැමසිට නොරිදවමු අපි අපි යහපත් මිතුරු ඇසුර පතමු පැසුවේ මුනේද අපි සතුටින් ජීවත් වෙමු අපි පරිසරයේ ආදරය කරමු අපි පරිසරයේ ආදරය කළෙමු හොඳයි හොඳයි right එහෙනම් මේ වැඩේ කරන්න පුළුවන් එකකටත් මම පොඩි වැඩක් එවන්න ඒකට ඉඳ තියන්න ඕනේ මොකද ඒක කොතන කරත් ප්‍රශ්නයක් නැහැ හොඳද right දැන් මේ මෙන්න මේ මම පෙන්නන ඡේදය කියවන්න ඔයාලා මාලය ගැන අක්කාගේ මාලය විසිතුරු වූ අක්කා ඒ දිනපත පෙරඳ සිටිය තම මාලය දැන් මෙතන තියෙන මාලය ගැන අහගෙන පුතේ මාලය මාලය වෙනුවට යොදපු පදයක් තමයි මේක ඔයාලා හොඳ පාඩමක් යාය කියලා කියන්නේ මෙතන අක්කා කරන නිසා නේද ඒක ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ වර්තමාන කාලයේ මේ අතීත කාලයේ එක වචන වාක්‍යවලදී ස්ත්‍රීලිංගවලදී ආය ශබ්දයෙන් අවසන් කරන්න එපා නේද මාලය නේද එය මාලය වෙනුවට එය බොහෝ අලංකාරයේ පැවතුව මාලය එය නේද මාලය කියලා කියන එක පස්සේ එය එය මෙතන එය කියන්නේ මාලය නේද එහෙනම් ඔන්න අප්‍රාණ වාචී ඒක වචන පද වෙනුවට යෙදිය හැකි තවත් වචනයක් තමයි එය කියන එය අප්‍රාණවාචි බලමු දැන් ක්‍රියාපදයේ කොහොමද තාල්තිය තියෙන්නේ කියලා මේ පළවෙනි ඒවයි බැහැ නේද එය බොහෝ sorry මම මෙතන බලමු මාලය ඈතට දිලිසුනේ ඒක තියලා තියෙන්නේ කොහොමද ඒක වචන විදියට තමයි ක්‍රියාපදයක් තියෙන්නේ ඒක වචන විදියට එය විවිධ පාට බබළු වලින් යුක්ත ඌයේය එකද පෙනුනේ ඕ බොහෝ වඩිනාකමින් යුක්ත ඌවේය ආ දැක්කද ක්‍රියාපදයේ තරුපු හැටි එනිසා වැදගත් නේ ඒක වචන විදියට තමයි ක්‍රියාපදය කියලා තියෙන්නේ රයිට් එතකොට එහෙනම් පුතේ පැතුක්ක් ඉන්න ඕ මෙතෙන්දි දැන් ඔනා නැවත අහගන්නකෝ දැන් තේදේ වාට මතකයිනේ නේද මාලය ගැනනේ කියවෙන්නේ මාලය කියන්නේ අප්‍රාණවාචී ඒකවචන උක්ත පදයක් මාලය කියන්නේ අප්‍රාණවාචී ඒකවචන උක්ත පදයක් හරිනේ හොඳ අවබෝධයෙන් අවබෝධයෙන් මේ මම කියන දේ අහගන්න හොඳේ මාලය කියන්නේ අප්‍රාණවාචී හරි පණ නැහැනේ ඒකවචනයි ඔව් උක්ත පදයක් හරි දැන් මේ ඡේදයෙන්ම කියවෙන්නේ මාලය ගැන
නේද මාලය කියලා වචනය සඳහන් කරන්න නැතුව ඒ වෙනුවට යොදන වචනය මොකද්ද එය නේද ඒක දැන් තේරි තිබුණානේ right යටින් අපි ඉරියන්නේ නේද මාලය නිතර නිතර කියනකට වඩා මාලය 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 කියලා හැම වාක්‍යයකම මුල කියනකට වඩා නේද එය කියන වචනේ යොදා ගන්න එක හොඳයි නේද එතකොට අර වාක්‍ය විවිධාකාර වෙනවනේ ඒකාකාරී වාක්‍යම කියනකොට එපා වෙනවනේ නේද විවිධාකාර වෙන්නේ right එතකොට දැන් අප්‍රාණවාදී ඒක වචන උත්පදයක් මේ උතන තියෙන්නේ නේ එතකොට ඒ වෙනුවට එය කියන වචනේ යොදා ගන්න පුළුවන් නේද ඒ වෙලාවේදී ක්‍රියාපදයක් කියන්න ඕනේ ඊට ගැලපෙන විදියට අප්‍රාණවාදී වලදී ක්‍රියාපදය අපි ඒක වචන විදියටමයි ඒ කියන්නේ නේද ඒ ශබ්දේ සහිතව ඔරුව ගඟෙහි පා වුණේ මොන තව උදාහරණයක් ඔරුව ඔරුව ගඟෙහි පා වුණේ නේද එය ඈතින් ඈතට ගියේ නේද ඒ විදිහට අපිට ලියන්න පුළුවන් right එහෙනම් අපි මාතෘකාව ලියාගනිමු එය යෙදෙන වාක්‍ය අතීත කාල වාක්‍ය එය गांगे ही पाऊने අප්‍රාණවාදී ඒකවචනයි නේද අප්‍රාණවාදී ඒකවචන උත්පදයක් ක්‍රියාපදයේ තබන විදිය මෙන්න මේ වෙනුවට යොදන වචනය යේ යේ උමේ මේ වර්ගයේ වාක්‍ය ඔයාලා පහක් ලියන්න. ඒ කියන්නේ ඡේද නෙවෙයි. එය දාලා මෙහෙම ලියන්න ඕම දැන් ඔයා ලියන්න ඕන මම එකක් ලියලා පෙන්නන්නම්.
අපි අප්‍රාණවාචී එක වචන උක්ත පදයක් එපයි ගන්න නේද? අප්‍රාණවාචී ඔව් අප්‍රාණවාචී එක වචන උක්ත පදයක් ඕන ගන්න නේද? ගස ඔව් එවකට ගන්න පුළුවන් හරි. අපකට ලේසි එකක් ගන්න. පස්රතය පාරේ ගමන් ගමන් කළේය. ඔව් ගමන් කළේය. දෙවෙනි වාක්‍ය අපි ලියන්නේ එය දාන. එය එකම දේ ගැනද එය කියලා දාන්නේ. ඔව් ඔව් පුතේ. එය වේගයෙන් ගේ कल्पना कर देवनी एक सर बोले पेरली गिए बोले पुलुवान गास पुलुवान ने भाई एक गेदरा वडा किदर करमु होंदाई देन मेके दे बलन पुते මේකේ තියෙන චිත්‍ර ගැන තමයි මේකේ තියෙන්නේ. ඒකත් අර විදියම එකක්. නේද? හැබැයි මෙතනදී පුතේ චිත්‍රනේ. නේද? චිත්‍ර. ඒවා චිත්‍ර වෙනුවට බහුවචනයි අප්‍රාණවාචී බහුවචන උත්පද. එතකොට එය නෙවෙයි ඒවා. නේද? ඒවා. ඒවා. මෙතන ඒවා කියන්නේ චිත්‍ර. ක්‍රමවත් අප්‍රාණවාචී නිසා බහුවචන උනත් අර ඒ ශබ්දය හෝ නැත්තම් මේ මේ විය වගේ ක්‍රියාපද තමයි අපිට තියාගන්න පුළුවන් වෙන්නේ නේද මනරම්ය ගැන්නුවේය එතන නම් ඔව් මෙතන නම් අම්මානේ අම්මාද චිත්‍ර පෙන්නුවේ අම්මාටද නේද ඒවා ඉදිරිපත් කරන පැවසුවාය මෙතන අම්මා නිසා පැවසුවාය කියන හොඳේ එතන සුට්ටක් වෙනස් දැක්කද ඒ අප්‍රාණවාචී බහුවචන නේද වලදි තමයි ඒවා කියන වචනේ යෙදෙන ඒවා කියන වචනේ යෙදෙන ඒක ඔයාලට පැහැදිලිනේ right ඒ જાතිය ඒවා යෙදෙන අතීත කාලවා හරි සර්
හරි අපි අතනින්ම නේද එකක් තෝරලා ගන්නමනේ සිත් ගැනම ලියමු ආ චිත්‍ර බොහෝ අලංකාරවත් විය ඒවා ඒවායේ වර්ණ ක්‍රමවත් වූයේය ඒවා සජීවී රූප බඳු විය දැන් අපි මේකේ ඔයාල මේ ලින්ක් එකේ මෙන්න පුතේ